අයිබෝන් කියල පිළිගන්න ඔයාලා අදත් මගේ චැනල් එකට ඉසුරුටි අයි අපි මේ චැනල් එකෙන් ගොඩක් කතා කරන්නේ විදේශගත ශ්‍රමිකයන්ට අදාළව කරුණු තමයි. ඉතින් මම අද කල්පනා කරා ගොඩක් අය ප්‍රශ්න කරලා තිබ්බා මේ කොහොමද අපි විදේශගතව ඉන්න අපිට ඇත්තටම මේ ණයක් ගන්න පුළුවන් කියලා. කියන්නේ අපි විදේශගතව සිටිනවා අපිට ශ්‍රී ලංකාවේ බැංකුවකින් ණයක් ගන්න පුළුවන් කියලා. මේ ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඇත්තටම කිව්වොත් ණය ගන්න පුළුවන් බැංකුවකින්. හැබැයි මේ ණය ගන්න පුළුවන් වෙන්නේ නිවාස ණයක් සඳහා පමණයි. ඒ කියන්නේ ඊට අමතරව ඔයාලට අවශ්‍යයි නම් වාහනයක් ගන්න, නැත්නම් පෞද්ගලික හේතුවක් මත වෙන යමක් හේතුවක් මත එහෙම ණයක් ලබා දෙන්නේ නැහැ. ඔයාලට ගන්න පුළුවන් නිවාස ණයක් විතරයි. කියන්නේ හවුසින් ලෝන් එකක් විතරයි. පර්සනල් ලෝන්, එතකොට වෙහිකල් ලෝන් මේ වගේ ලෝන් දෙන්නේ නැහැ, ණය දෙන්නේ නැහැ. ගොඩක් දුරට ගන්න ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ හවුසින් ලෝන් විතරයි. ඉතින් මේක බැංකුවලින් ලංකාවේ සෙන්ට්‍රල් බැංක් එකකින් නැත්නම් මහ බැංකුව විසින් ප්‍රකාශ කරලා තියෙන දෙයක්. ඉතින් මේ රෙගුලේෂන් වලට අනුකූලව කටයුතු කරනවා අනෙකුත් බැංකුවලට. මේක මහ බැංකුව විසින් නිකුත් කරලා තිබෙන නිසා අත වශයෙන්ම මේක යම්කිසි ක්‍රියාවලියක්, පහසුම ක්‍රියාවලියක් කියලා කියන්නත් බෑ. ඉතින් අපි කතා කරමු මොකද්ද මේ නිවාස ණය කොහොමද ගන්නෙ, මේවට තියෙන සුදුසුකම් මොනවද, මේකෙන් ප්‍රතිලාභයක් ඇත්තරම තියෙනවද, මේක අපිට ලැබෙන්නේ කොහොමද, මේක ගෙවන්නේ කොහොමද යනාදී. ඉතින් මම කිව්වා වගේ ඔයාලට ගන්න පුළුවන් හවුසින් ලෝන් එකක්. හවුසින් ලෝන් එක ගන්නකොට ඔයාලට තියෙන්න ඕනේ ප්‍රධාන සුදුසුකම් තුනක්. ඔයාලට හවුසින් ලෝන් එක ගන්න නම් ඔයාලට තියෙන්න ඕනේ ඉඩමක්, නැත්තම් නිවසක් ඉදි කිරීමට යනවා, නැත්තම් තිබෙන නිවස අලුත් වැඩියා කිරීමට යනවා. ඉඩමක් මිලදී ගැනීමට යනවා නම් මේ මිලදී ගැනීම සඳහා බැංකුව විසින් ඇස්තමේන්තුකරුවෙකු එවනවා ඒ ඉඩමට. ඒ ඇස්තමේන්තුකරුව එවනාට පස්සේ ඒ ඇස්තමේන්තුකරු අදාළ ඇස්තමේන්තුව ඇස්තමේන්තු කරාට පසුව ඒ ඇස්තමේන්තු මුදලින් 70%ක් බැංකුව විසින් ණයක් විදිහට වට ලබා දෙනවා. මේ පළවෙනි කරුණ. එතකොට ඉඩමක් සම්බන්ධයෙන් නිවසක් සම්බන්ධයෙන්ුත් ඒ ආකාරය. නිවසක් ඉදි කිරීමට වාට යනවා BOQ එක භාවිතා කරොත් මෙච්චරක් යනවා කියලා වාට කොන්ත්‍රාත්තුකරු කියනවා. ඒ කොන්ත්‍රාත්තුකරු කියනවා 1 මිලියන් යනවා කියලා. ඒ 1 මිලියන් වලින් 70%ක් තමයි දෙන්නේ. මේ කියන්නේ 107,000. ගොඩක් බැංකු මිලියනයකට වඩා තමයි ණය ලබා දෙන්නේ බොහෝ දුරට විදේශගත ශ්‍රමිකයන්ට. ඉතින් එහෙම ලබා දෙනකොට 70%. ආයිදි කිරීමක් කරන්න යනවා නම් එකින් 70%ක් තමයි ලබා දෙන්නේ. හැබැයි මේ 70%ක් ලබා දෙන විට තව දෙයක් කියන්න ඕනේ. මේක අපිට සම්පූර්ණ මුදලම ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ 107,000 අප්‍රූව් වුණා නම් 107,000ම ලබා දෙන්නේ නැහැ. මේක අධීරයන් අධීර වලට තමයි ලබා දෙන්නේ. බොහෝ දුරට අධීර 3ක් යටතේ තමයි මේ ණය ලබා දීම සිදු කරන්නේ. 107,000 නම් පළවෙනි 104,000, නැත්නම් ආය 102,000, ඊළඟට 100,000. අවසෝ ආදි වශයෙන් පියවරයන් ආකාරයෙන් තමයි ලබා දීමක් සිදු කරන්නේ. ඉතින් දැන් 107,000 වාට තියෙනවා. එතකොට මේ 107,000 ගන්නකොට කොච්චර කාලයකටද? අවුරුදු 5ක් තමයි උපරිම ලබා දීලා තියෙන කාල සීමාව. ඒ කියන්නේ මාස 60ක් ඇතුළත මේක ගෙවීම කරන්න ඕන. මාස 60ක් වෙන්නේ නැහැ. ඔයාලට ආදායමක් තිබෙනවා නම් ඔයාලට අවුරුදු 3 මේ ගෙවීම කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ උපරිම මාස 6ක් දක්වා තමයි යන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ඔබගේ මේක ගෙවීමට යෑමේ හැකියාවත් බැංකුව විසින් බලනවා. මාසික වේතනයෙන් 60%ක් තමයි ගෙවන්න පුළුවන් වෙන්නේ මේ ලෝන් එක සඳහා. ඔයා ලක්ෂයක් ගෙනවනම් 60,000 තමයි ගෙවන්න පුළුවන් වෙන්නේ මේ ලෝන් එක සඳහා. ඉතින් මේක තමයි ප්‍රධාන කරුණු තියෙන. ඔයාලට ඉඩමක් තියෙනවා නැත්නම් ගෙයක් තියෙනවා නැත්නම් ඉදි කිරීම කටයුත්ත තියෙනවනේ මේ පළවෙනි කරුණ. ඊට අමතරව තියෙනෝනේ ඔයාලට මේ අදාළ ණයෙන් 70% අදාළ මූලික මුදලින් 70%මයි ණය වශයෙන් ලබා දෙන්නේ. අනෙක් අතට මේක ගෙවීමේදී මාස 5ක්, අවුරුදු 5ක ප්‍රමාණයක් තමයි ලබා දෙන්නේ. කියන්නේ මාස 60ක කාලයක්. ඉතින් මේ ආකාරයෙන් ප්‍රධාන කරුණු තුන සැපිරෙනවා. ඉතින් අපි බලමු මේකේ ඇත්තටම ඔයාලට මෙහෙම කරන්න නම් තියෙන අවශ්‍ය සුදුසුකම් මොනවද? ඔයාගේ රැකියා ගිවිසුමේ පිටපතක්, ඊට අමතරව ඔයාගේ පේස්ලිප් වේතනය සම්බන්ධ තොරතුරු, ඊට අමතරව ඔයාලට අවශ්‍ය වෙනවා බැංකු සසඳුන් බැංකු විස්තරයක්, ඒ කියන්නේ බැංක් ස්ටේට්මන්ට් එක මාස 6ක, ඒ කියන්නේ අදාළ රටේ ඩුබයි නම් ඒ ඩුබයි රටේ බැංකුවේ විස්තරයක්, ඊට අමතරව නීති ලියකියවිලි,
ekenne idamak na meke oppuwa adi washen me wage dewal awashya wenawa iting mewa thama aye awashyathawaya samahanata mita wada dewa me mama kawatha karanne සාමාන්‍යයෙන් අවශ්‍ය වන පොදු අවශ්‍ය වන ලියකියවිලි මේවත් අමතරව තව ලියකියවිලි බැංකුව විසින් ආගෙන් ඉල්ලන්න පුළුවන්. ඉතින් අතනම කල්පනා කරනවා ඉතින් මේක කොහොමද කරන්න කියලා. බොහෝ දුරට රටක ඉන්නවා නම් රට ඉඳගෙන මේ ටික කරන්න ඇත්තටම අපහසුයි. ඒ වුණාට ඔයාලට පුළුවන් ඔයාගේ රටේ ඉන්න බැංකු නියෝජිතයා අපි ඩුබා ධාරණේ ආයේ ඩුබායි ගමු. ඩුබායි වල ඉන්න බැංකු නියෝජිත හැටර් නැෂනල් වෙන කමර්ෂියල් ඉන්න පුළුවන් BOC මේ වගේ බැංකු නියෝජිත කියලා මේමය මට ගැනීමට අවශ්‍යයි කියපුවාම ඒ කට්ටිය උදව් කරයි මේ වගේ ලියකියලි කොහොමද සපයා ගන්න ආදී වශයෙන්. ඇත්තටම මේක ලොකු බය වෙන්න දෙයක් නෑ මේක කරගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ ආකාරයෙන් වෙනවා මීට අමතර අපි කතා කරමු කොහොමද මේ ලියකියවිලි කොහොමද අපි බැංකුවට බාර දෙන්නේ මොකද අපි රට ඉන්නේ ඔයාලට පුළුවන් බැංකු නියෝජිතයෙකුට යන්න මං කියෝ වගේ ඊට අමතරව පුළුවන් ඔයා දැන් නිවාඩු යන්න කල්පනා කරලා ඉන්නවනම් අර ලංකාවට ගිහිල්ලා මේ ලියකියවිලි සකස් කරලා දෙන්න පුළුවන් හැබැයි මතක තියාගන්න power of attorney එකක් නැත්නම් attorney බලපත්‍රයක් අනිවාර්යෙන් අත්සන් කරගන්න. ඒ කියන්නේ ඒක හරියට ඔයා වෙනුවෙන් නියෝජිතේ පත් කරන මේ document මොනවාරි අවශ්‍ය වුණොත් නියෝජිතේ පත් කරනවා. මේ power of attorney එක ගත්තොත් එහෙම ඔයා යන්න ඕනේ ඇත්තටම. ඔයා power of පුද්ගලයා වගේ මවය හෝ පියා හෝ වෙන්න පුළුවන්. ඊට අමතරව සහෝදරයෙක් හෝ බැඳපු කෙනෙක් නම් ඔයාගේ බිරිඳ හෝ ස්වාමියා ආදි වශයෙන් ඒ කාට හරි power of attorney එකක් පවරන්න පුළුවන්. ඉතින් එතකොට ඕනෑම බැංකු හෝ ඕනෑම දෙයකට මේ power of attorney භාවිත කරලා ඔහුට ඔබ වෙනුවෙන් අත්සන් කරන්න පුළුවන්. ඒක නීත්‍යානුකූලව වළංගු වෙනවා. මේක කර ගැනීමට නීතිඥ කෙනෙකුගෙන් ගාවට මේක ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. ඒක තමයි හැබැයි ගොතින හොඳම වටිනාකම වටිනාම දේ පහසුම දේ. ඉතින් අපි මේ වගේ ගත්තාම මේ වගේ ක්‍රියාවලියක් තියෙන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඒක මහලු කාර්යයක් නෙමෙයි පහසු දෙයක්. ඉතින් ඔබ රැකියාව කරන හැබැයි ගොඩක් අය කියලා තියෙනවා මේ ඔයා ගල්ෆ් රටක වැඩ කරනවා නම් ගල්ෆ් රටවල වැඩ කිරීමේ ඉතා පහසුයි මේ ලය ලබා ගැනීමට. මොකද ඔයාට අනිවාර්යෙන් ඇග්‍රීමෙන්ට් එකක් දෙන්න ඕනේ නීති අනුව. ඒ ඇග්‍රීමෙන්ට් එකේ ඔබගේ සියලු විස්තර ලබා දීලා තියෙනවා. ඊට අමතරව ටැක්ස් භාවිත කරන්නෙත් නැහැ මේ රටවල. ඉතින් ගොඩක් පහසුයි ණය ලබා ගැනීම. බැංකුත් පහසුයි, බැංකුවලටත් පහසුයි මේ ණය නිකුත් කිරීමට. එම නිසා ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි බොහෝ දුරට කතිකාවක් තියෙනවා මේ ගෘහ සේවිකාවන් විදිහට යන අයට මේ සමහර අවස්ථාවලදී මේ ඇග්‍රීමෙන්ට් දෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් ඒ ටිකක් අපහසු වෙනවා මේ ලෝන් එක ලබා ගැනීම. ඉතින් මේකයි තත්ත්වය. මම කතා කරන්නම් දැන් මේ ලෝන් එක ගැනීම තියෙන සුදුසුකම්. ලෝන් එක ගැනීමේ තියෙන ප්‍රතිලාභ මොනවාද? ප්‍රතිලාභ තමයි ඉතාමත් වැදගත්. ඔව් මේක ගොඩක් දුරට දැනට යන පොලි අනුපාතයත් එක්ක සාමාන්‍යයෙන් 5% විතර අඩු පොලියක් තමයි භාවිත කරන්නේ. දැනට 14% 15% අතර පොලියක් තමයි යන්නේ. වර්තමානයේ 100% සාමාන්‍ය පොලි අනුපාතය 20% දක්වා වගේ යනවා. හැබැයි විදේශ රටක වැඩ කරනවා නම් විදේශීය ණයක් වැඩ කරනවා නම් මේ වගේ ණයක් ලබා ගන්නවා නම් විදේශී සේවය කරන ඔබ රට ශ්‍රී ලංකාවේ ණයක් ලබා ගන්න ශ්‍රී ලංකා බැංකුවකින් ණයක් ලබා ගන්නවා නම් ඊට අඩු පොලියකට තියෙන ණය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඉතාම වැදගත් දේ වන්නේ මේ ණය ලබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා විදේශ මුදල් භාවිත කරලා. කියන්නේ ඔබ ඩොලර් වලින් ඔයාට මේ ණය ලබා ගන්න පුළුවන්. ඒ කරගැනීමේදී ඔයාලට බැංකුවට කියන්න පුළුවන් ණය අවශ්‍ය වෙන්නේ විදේශ මුදල් වලින්. ඒ හින්දා මට මාසතුව NRFC ගිණුමක් තියෙනවා. මේ NRFC ගිණුමට මගේ ණය මුදල ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට ඔවුන් ඔබගේ ණය මුදල NRFC ගිණුමට ට්‍රාන්ස්ෆර් කරાવી. එහෙම නැත්නම් ඔයාලට ලංකා රුපියල් වලිනුත් මේ මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මුදල් රුපියල් වලින් ඔබගේ ගිණුමට මුදල් හරවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා ඉතාමත් වටිනා ප්‍රතිලාභ. මේවා තමයි ඉතාමත් වටිනා ප්‍රතිලාභ. ඉතින් තව ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඇත්ත මේ ලෝන් එක ගන්නවා කියන සුළු දෙයක් නෙමෙයි. හැබැයි මම මේ කතා කරේ රාමුව මොකද්ද මේ ලෝන් එක ගන්න පුළුවන්ද ඇත්ත වශයෙන් මේක මහ ලොකු දෙයක්ද? බය වෙන්න දෙයක් නැහැ. ලෝන් එකක් ගන්න පුළුවන්. හැබැයි මේක මූලික දේවල් විතරයි මම ඔයාලට ප්‍රකාශ කරේ. මීට අර ගොඩක් දේවල් කරගන්න තියෙනවා. බය වෙන්න එපා. ඔබට ණයක් අවශ්‍යයි නම් බැංකුවට ගිහිල්ලා කතා කරලා මේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොට ණය දීමේ ඉහළ ප්‍රවණතාවයකුත් තියෙන බව සැලවිලා තියෙනවා.
මොකද පොලි අනුපාතයන් ඉහළ යනවා. ඊට අමතරව ඔබ දන්නවා ඇති අපේ විදේශ විනිමය රුපියලේ ඩොලරේ අගේ ඊට ඉහළ ගින් තියෙනවා. ඉතින් ඒත් එක්කම ගොඩක් ණය දීමට විදේශ සේවය කරන අයට ණය දීමට කැමැත්තක් දක්වනවා. වගේම අපේ රටේ ගොඩක් අය විදේශගතව සිටිනවා. ඉතින් බැංකුව නිසා ඔබට ණය දීමට යම් යුසුරුතාවයක් දක්වනවා. මේකේ ප්‍රතිලාභය ඔබට ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඔබ කැමති නම් ණය ලබා ගැනීමට කටයුතු කරන්න. මේක යම්කිසි නුවත්කමක් ආවනම් ගොඩක් සතුටේ ණය ගන්න කියනවා නෙමෙයි. හැබැයි අපිට ඉස්සරහට යෑමට සමහර වෙලාවලට ණය ලබා ගැනීම අවශ්‍යතාවය එනවා. ඉතින් ඒක ඔබගේ ඔබ තමයි තීරණය කරන්න ඕනේ. ඉතින් ඔබට දායම් දෙයක් දැන ගැනීමට හැකි වුණා නම් මගේ channel එක subscribe කරන්න, අනිත් අයට කියන්න, ඔයාලගේ යාළුවන්ට කියන්න, share කරන්න සහ bell button එක ඔබන්න. එතකොට මම දාන videos ඔයාලට ඉක්මනටම දැනගැනීමට හැකි වේවි. ඊට අමතරව ඔයාලට මොන හරි comment තියෙනවා නම් comment කරන්න. ගොඩක් මම දන්න දේවල් වත් එක අනිවාර්යයෙන්ම share කරගන්නවා. හැබැයි මම දන්නේ නැති දෙයක් තිබ්බොත් ඒකත් අපේ තව යාළුවෝ මේකේ ඉන්නවා. ඒ කට්ටිය ඔයාලට comment කරලා විස්තර කියාවි. බැංකු නියෝජිතයෝ ඉන්න ඒ කට්ටිය ඔයාලට විස්තර කරලා දේවි කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් බොහොම ස්තුතියි අදත් මගේ වීඩියෝ නැරඹුවාට. සුබ දවසක්.